පයි මේ උතුම් යාගයි වැඩසටහනෙන් යළිත් අපි ඔබ හමුවට පැමිණෙන්නේ අමන්ද ආනන්දයෙන්. ගිය සතියේ අපි යාගේ පිළිබඳවත් එවගේ පිළිසැමරීම පිළිබඳවත් මා සිහිකිරීම පිණිස ඔබ මේදේ කරන්නයි එක සැබෑ අර්ථය ගැඹුරින් මෙෙහි කළා දැන් තවත් පැටිකඩක් දිවස ප්‍රසාදය මෙනහි කරන්නට අද මා සුදානම් සත්ප්‍රසාදය යනු එකමුතුකමේසාංගිකත්වය සහජීවනය සක්‍රමේන්තුවක් දිවිය පූජ යාගේ තුළින් අපි ජීවත් කරවන්නේ කුරුසියේ යාගේයි ි කුරසේ ගත්තොත් පැතිකඩවල් දෙකක් තියෙනවා. තිරස් හාත් සිරස්. තුර මේ වගේ අර සිරස් සම්බන්ධතාවේ කියන්නේ දෙවියන් වහන්සේ දෙවජනතාවත්. දෙවියන් වහන්සේත් මාත් අතර තියෙන සම්බන්ධතාවේ. තිරස් සම්බන්ධතාවේ කියන්නේ තිරස් පැතිකඩ කියන්නේ මාත් ජනතාවත් අතර තියෙන සම්බන්ධතාවේ. ඇත්තෙන්ම මේ පැතිකඩ එහෙම නැත්නම් මේ මාන දෙක අතර සිරස්මානය හා තිරස්මානය අතර සමභරතාවයක් තියෙන්නට ඕනා. බොහෝවිට අප පූජාවට යන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා උන්වහන්සේට ප්‍රශංසා කරලා උන්වහන්සගෙන් යම් වර ප්‍රසාදයක් ඉල්ලගෙන ගෙදරට ඉන්නට නමුත් ඒක පමණක් මදි අපි කොයි නොනිය කියන වචනය යොදාගන්නවා ඉංගලිශ්වලින් අපි කියනවා කමියෝනියන් කියලා මේ සහජීවනය මේ සම්බන්ධතාවය මේසාංගිකත්වය ඉතාමත් වැදගත් අප ඉරිධ පූජාව වෙලා වෙදී හුඟක් අයගේ මේ සහභාගිත්වේ මේ සහජීවනය මේ සහෝදරත්වය අපිට දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් ඇත්තෙම බලන්න ඉරුදින පූජාව මුළු මීසම් සංගයම එ කතෝලික ජනතාවම ඒකරාශී කරනවා. පිරිමි ගැහැනු කියලා නෑ. කුඩාය තරුණාය වැඩි හිටිය අය කියලනෑ අපි සියලු දෙනාම ස්වාමින් වහන්සේව මුල්කරගන. ඒ අල්තාරයේ කේන්ද්‍ර කරගන අපි ඒ රාශී වන ශුද්ධූ තැනක් බවට පත් වෙනවා. එපමණක් නොව මේ දිව්‍ය පූජාව තුළ ශුද්ධ උත්‍රීත්වයම සම්බන්ධ වෙනවා. පියාණන් වහන්සේට පුත්‍රාණන් වහන්සේ ශුද්ධාත්මණන් වහන්සේ මගින් අපි දිව පූජායාගේ සමරද්දිී මේ ත්‍රීත්වයම ඒකා බද්ධ වෙනවා. එතකොට අනිත් පැත්තෙන් අතේන්ද්‍රීිය ක්‍රිස්තු දේහය වන මේ ශුදව සභභාවේ හිසවන ජේසුස්වාමින් වහන්සේ එහි අව්‍යාව වන සකල ජනතාව සමග ඒකරාශි වෙලා එකට බද්ධ වෙලා සම්බන්ධ වෙලා සාංගික වෙලා, මයිපාණන් වහන්සේට මේ යාගේ ඔප්පු කරන්නේ. ජම්තුමාගේ ස්වීශේෂය හයවිනි පරිච්ෂේදේ පනස් හයවෙනි වගන්ති අපිට කියනවා මාගේ මාංශය අනුභව කරන මගේ රුදීරය ප්‍රාණය කරන තැනැත්තේ මාතුළ ජීවත්ව වන්නේ මමද ඔහු තුළ ජීවත්වෙමි. එතකොට ස්වාමින් වහන්සේ, තුළ උන්හන්සගේ භෝජනයේ වලඳින්ද උන්වහන්සේ මාවෙතටත් මම උන්වහන්සේ වෙතටත් ගමං කරන බව. අප එක මාංශයක් බවට පත්වෙන බව. එතකොට අපි ස්වාමීන් වහන්සේට ජනතාවක් හැටියට දව ජනතාවක් හැටියට සාංගික වන බව අපිට මෙසේ ප්‍රකාශ කරනවා. ඒත් ස්වාමීන් වහන්සේ අපිත් අතර. එස්සිරා සම්බන්ධතාවේ ගොඩ නැගෙද්දි ඒ වගේ මේ තිරස් සම්බන්ධතාවයක් ගොඩනැගෙන බව එක කොරින්ති දහයි දා හතේ අපට මෙසේ ප්‍රකාශ කරනවා. රොටිය එකක් වන බැවින්. අපි බොහෝ දෙනෙක් වුවද එකම ශරීරයක් වෙමු. මන්ද අපි එක රොටියක් බෙදාගන්න බැවිනි. බලන්න ස්වාමින් වහන්සේ අර ගිය සතියද අපි කතා කලා උන්වහන්සේ කඩනවා තමාවම කඩලා බෙදා දෙනවා. එතකොටඒ ස්වාමින්න් වහන්සේගේ ඒ පූප කැඩීම තුළ අපි ඒ කත්වයක් අත්දක්කිනවා එකමුතු කමක් අත්දක්කිනවා සංගීකකමක් අත්දක්කිනවා. පලන්න අපි යාඥඥා කරද්ද ස්වමින් වහන්සේගේ . යාඥාව ආරාධනාව, පරමණ්ඩලේ කියද්‍ය අපි කියනො ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන. අපගේ පියාණනී කියලා අපි ප්‍රකාශ කරද්දි එකම පියාට අපි සියලු දෙනාම තාත්්‍යය කියලාමතනො අ්බා තාත්ය කියලා. එහමනම් අපි එකම පියාණන්ගේ දරු කැලක් වෙනවා. එසේ නම් අපි සියලු දෙනාම එක සහෝදර කැලක් ලෙසසාංගික වෙලා තමයි. එකම පූජායාගේක එකම පූපයක් බෙදාගෙන අපි ස්වාමීන් වහන්සේ තුළ ඒකාබද්ධ වෙන්නේ. හරිම ලස්සන දෙයක්. එදි ඒ නිසා මම මීට පෙරත් දවසක් කිව්වා ඔබ සමඟ මෙෙනෙ කළා එක්ලේසියා ශුද්ධව් සභාවට අපි කියන ලතින් වචනය තමයි එක්ලේසියා එක්ලේසියා කියන්නේ සාංගිකවීම එකමුතුවීම රැස්වීම එතකොට ගැලවීම කියනදේ තනිතානියම අපට ලබාගත හැකි එහමත් නැත්තන් අපේ ප්‍රයිවට් ප්‍රක්ටිස්සේ එකක් වෙන්නේ නෑ. අපි නිරන්තරයෙන් සභහාවක් හැටියට එකමුත් වෙලා ඒකරාශී වෙලා සංගික වෙලා තමයි අපි මේ ගැලවීම ළඟා කරගත යුත්තේ. ප්‍රමාන්ත. අපි දන්නවා ස්වාමීන් වහන්සේ අපි ඒකරාශි කරන්නේ. උන්වහන්සේ වටයි අපි සාංගික වෙන්නේ. හරිමලස්සනයි මේ උදාහරණේ අපි බලන්ඩ උන්වහන්සේ සූර්යා හැටියට හිරු හැටියට අපි ගත්තොතින් මේ හිරුගෙන් විහි දෙන්න වූ රශ්මීන් ගත්තොත් අපි දන්නවා ඉරට ළඟ එන මේ රශ්මියආලෝකෙ වැඩි එවගේ දෙකක් අතර රශ්මීන් දෙකක් අතර තියෙන පර්තරය ගොඩක් අඩුයි මේ හිරුගෙන් ඈත්වෙන්නට ඈත්වෙන්නට මොකද වෙන්නේ එහි ආලෝකය අඩුවෙනවා වගේම ඒ පරතරයත් වැඩි වෙනවා. මෙන මේ වගේ තමයි ස්වාමීන් වහන්සේ තුළ දිවිය යාගේදී අපි එකමුතුවෙද්දි සාංගික වෙද්දි උන්වහන්සේගේ ආලෝකය අප තුළ වැඩි වෙනවා අපි එකිනකා අතර රශ්මීන් දෙකක් අතර තියන පරතරය අඩුවෙනගේ ස්වාමන්වන්සේ ළඟයින්ද. අපි උන්වහන්සේ තුළ ජීවත් වෙද්දි හැසිරෙද්දි පවතෙද්දි මොකද වෙන්නේ අපි එකිනකා අතරත් තියෙන්නව එකමුතුකම සාංගිකත්වය බෙදාගැනීම සහෝදරත්වේ එන්ඩෙන්න්ඩම වැඩිවෙනවා. ඉති නේනිසා අපිට අපේ ශ්‍රේෂ්ඨතම ආකඥාව මොකක්ද කියලා ස්වාමින් වහන්සේ ම අපට ප්‍රකාශ කරනවා මාත්තුමාගේ සුවිශේෂයේ දොළස්වැනි පරිච්ෂේ දේ තිහ තිස්සෙක්වෙනි වගන්තියට අපි ගියොතින්. නුබේමුළු හර්දයෙන්ද. නුබේමුළු ආත්මේන්ද, නුබේමුළු බුද්ධියෙන්ද. නුබේමුළු වීවයෙන්ද නුබේ දෙවවිවූ ස්වාමින්න් වහන්සේට ප්‍රේම කරන්න එකන්න අපේ මුළු භාවයෙන්ම. අපිට තියෙන්න්නේ අංග හතරයි? ද්ගලෙක් ැටියට අපගේ කය අපගේ මනස අපගේ හිත නැත්ත හදවත සහ අපගේ ආත්මය සම්පූර්ණයෙන්ම අපි දෙවියන් වහන්සේට එකාතකින් ප්‍රේම කරද්දි මෙන්න මේ සිරස් තලය ගැන අපිට කියද්දි මෙන්න උන්වහන්සේ අපට තිරස් මානය නැත්තන් තලේ ගැනත් අපිට උන්වහන්සේ මතක් කර දෙනවා දෙවැන්න මේය. නුමට ප්‍රේම කරන්නක් මෙ නුබේ අසල් වැසියාටද ප්‍රේම කරන්න. මීට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැයි ස්වමින් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට දේව ප්‍රේමයෙන් කවදාවත් සහෝදර ප්‍රේමය වෙන් කරන්නට බෑ.ඒ අන්‍යෝන්‍ය බැඹියාවක් සැබැඳියාවක් මේ දෙක අතර, . ආරම්භය සිටම සුද්දෝ බයිබලය අපට දෙෙස් දෙනවා විශේෂයම ක්‍රියාපොතේ මේ සභහවේ මුල් යුගයේදී කොහොමද දිවිය පූජාව ඔවුන් ජීවත් වනේ. මේ යථාර්ථය ක්‍රිස්තියානී අත්දැකි බවුන් ජීවත් වනේ කියලා අපට ලස්සනට ප්‍රකාශ කරනවා ක්‍රියාපොතය දෙවෙනි පරික්්ෂේදේ. හතලි දෙේ ට හතලිස් හත වගන්ති දක්වා එවගේම හතරවෙනි පරිච්ෂේදේ තිස් දෙකේ සිට තිස් හත වගන්ති දක්වා. අපි කොටසක් පමණක් මෙතනදී මෙනෙහි කළොත් ක්‍රියාපතය හතලිස් දෙක හතලිස් හතර වගන්තිවලාපට මෙසේ කියනවා. ඔවුහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සාහභාගීකමහිීද බලන්න සහභාගීකම බැං අපි කතා කරන්නේ කොයි නොනිය කමුණියන් සහභාගීකම ගොඩා ප්‍රබලව ඒ පැරණි කාලෙදී, සභාව ආරම්බෙදී ඔුන් ජීවත් වනාා. ඉගැන්වීමහිද සහභාගිකමහිද පූප කැඩීමහිද යාඥාවහිද නිරථව කල්ගත කළහ. ඔුහු දිනපතා නොකඩවාම එක්සිත්ව බලන්න නැවතවාරයක්කි නොවුන් එක්සිත්ව එක්සත්ව, ඒ කාත්මිකව ජිවත් වනයි කියලා. දේවමාලිගාවේ රැස්වමින් තමන් අතර බිහිතියනුත් ප්‍යාගිවන්ත සිතෙනුත් දරවුන් පරිත්‍යාගශීලීව තමාගෙදේ අනිත් අයත්තෙක් කළ බෙදාගත් අයි කියලා. ආහාර බෙදාගත් අයි කියලා තමන් සතුදේ විකුණලා අවශ්‍යයට ඒව බෙදලදීලා සාංගිකත්වෙන් ඔවුන් ජීවත් වෙච්චි ආකාරය. ස්වමින් වහන්සේ දිනෙන් දින ඔවුන්ගේ සංඛ්‍යාවට ඇදහිලිවන්තයන් එකතු කළයි කියලා. ලස්සනට මේ පාට දෙක අපිට දෙස් දෙනවා. එහෙම නං ප්‍රේමවන්තේනී. එදා මෙදාතුර කාලය තුළ මොකද වනේ කනගාටුයි අද සමහරවිට අපි ඒ සිරස් සම්බන්ධතාවේ ගොඩ නගා ගන්නෙත් නෑ. හරියට ස්වාමින් වවහන්සේත් මාත් අතර තියනේ ජීවමාන සම්බන්ධතාවේ. උන්වහන්සගේ ආදරයේ මාවිතට ගලාගනෙන්න්නට පෙරලා මගේ ආදරී උන්වහන්සේට පුදන්නට. ඒ ප්‍රේමේ සම්බන්ධතාවේ ගොඩ නගාගන්නෙත් නැති අතර අපි අපේ කෙනෙක්කාව දන්නනෑ හඳු නන්නෙ නෑ පාරි දැක්කත් මේ අපේ මීසම් සංගයට අයිති කෙනෙක් කියලා කියන්නට ඇතැම්විට අපි දන්නනෑ. ඉතින් ඒ නිසා අපි ඇතැම්විට පල්ලිියන්නේ කලබ් මානසිකත්වේකන්න ලබ් එක කට්ටිය එකට එක් අහුවෙලා කතාබහ කරනවා අදදැකම් බෙදාගන්නවා විනෝධ වෙනවා ට්‍රිප් යනවා සමරවිට ඒ වෙන අන්තයක් වෙන්නට ඇති. අපි සමරවිට පූජාවට යන්නේ මේ කාරණ විෂ්ඨ කරගන්නට ද ඒමත්නැත්තං අනිත් අන්තේ මාත දෙවියොත් මගේ පවුලත් කියල විතර ඒ රජුව දෙවන් වහන්සේ එක් කලා මා සම්බන්ධතාවයක් ඇතිකරගෙන මගේ මීසම් සංග අනික්්‍යතුුණු ජනතාව අතපසු කරන්නටත් මට බැහැ. එ වගේ ම අපිට එපී සිවරුන්ටලිය හස්සුන හතරවෙනි පරිච්චේදේ එ එකොලොස්වැනි වගන්තිය සිට විසිතුන්වැනි වගන්තියේදී තවත් කරුණක් අපට අවබෝධ කරදෙනවා. මේ සංගය ගොඩනගා ගැනීමට මගේ දායකත්වේ කොයි ආකාරයෙන්ද මම පුදන්නට ඕනි. උවහන්සේ අප එකනෙකාට විවිධ තලෙන්තු කරිස්මාවන් දීමනාවන් ප්‍රධානය කර තිබෙනවා. මේ ක්‍රිස්තුන් වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද, සමහරුන් දිවැසිවරුන්ද. සමහරුන් ධර්මදේශකයන්ද, සමහරුන් සභ පාලකයන්ද, සමහරුන් ගුරුවරුන්ද වශයෙන් පත්කලසේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනග දේව සේවය සඳහා සම්පූර්ණයෙන්ම පුහුණු කරන්නටත්. ක්‍රිස්තු ශරීරයේ වර්ධනය කරන්නටත්. බලන්ට ප්‍රේමෝුවන්තේනි ස්වමින්න් වහන්සේ විධ අවස්ථාවන් හේසුදව බයිබලේ ශුදධාත්ම දීීමනාවන් ගැන කතා කරනවා. එයින් එකක් තමයි මේපිසිබරණටලිවූ හසුන අපට ප්‍රකාශ කරන්නේ මොනවටද උන්වහන්සේ දීමනාවන් අපේකිනෙකාට ප්‍රධානය කරලා තිබෙන්නේ. දේව සේවය සඳහා, ස්මින් වහන්සේගේ රාජ්‍ය සේවය සඳහා අපව සම්පූර්ණයෙන් පූුණු කරන්නටත් අපගේ එනොමස්සුරු දායකත්වේ තුළින් ක්‍රිස්තු සරීරය වර්ධනය කිරීමටත්. එතකොට මේ ආකාරීන්, ඇදහිල්ලේද දෙවියන් වහන්සේගේ පුත්‍රයානන්ද දැන ගැනීමේද එකමුතු කමටත් ක්‍රිස්තුන් වහන්සේගේ පරිනත භභාවයෙන් වෙන සම්පූර්ණ, පරිපූර්ණ පෞරුෂයටත් අපි පත්වෙනවා. හරිම ලස්සන හරිම ගැඹුරු වචන. එතකොට මෙසේ අපි ඒ හැකියාවන් අපිට උන්වහන්සේ දුන්නු දායාදැන් අපි අභ්‍යහස කරන්දි. ඒකෙන් අපි කරිස්තු ශරීවය දේව ජනතාව වර්ධනය කරද්දිි පෝෂණය කරද්දි අපිට මොකද වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ පරිනත භාවෙන් වන පරිපූර්ණ පෞුරුෂ්‍යයක් අප ගොඩ නගා ගන්න. හිසවන උන්වහන්සේ කරුණකොට ගෙන මුළු ශරීරය ඊට සපයාඇති එක එක අවයවෙන් සන්දිිකොට ඒකා බද්ධ කරනු ලැබේ ලන්ට හරි ලස්සන සැසඳීම මේ ක්‍රිස්තු ශරීරයේ හිසවන උන්වහන්සේට අපි සම්බන්ධ වෙද්දී මෙහි අවයවත් එකිනෙකා අතර තියෙන ඒකා බද්ධ කරන එකනෙකාට සම්බන්ධවෙමින් ඒ ප්‍රේමේ බෙදාගන්න යථාර්ථයක් බවට පත් වෙනවා එ එක අවයවය ඊට යුතුලෙස ක්‍රියා කළ විට මුළු සරීරයම ප්‍රේමයෙන් වැඩී වර්ධනය වෙනවා. පලන් ස්වාමීන් වහන්සේ අප හැම කෙනෙක්ටම එක් එක් කෙනට අඩුගාන එක තලන්තුවක් අත් දීලා තියනවායි කළ එක කොරින්ති දොළස්වැනි පරිච්චයද හත්වනි වගන්තය කියනවා. උන්හන්ස විධ දීමනා විවිධ අයට ප්‍රධානය කරලා තියෙනවා. එතකට ි අපේදායකත්වේ නොමස්සුරුව නිර්ලෝබීව සබහාව ගොඩනැගීමට අපි ප්‍රධහනය කරද්දි මුළු ශරීරයම ප්‍රේමයෙන් වැඩිවර්ධනය වෙනවා. මේක තමයි දිවිය පූජා යගේ වෙලාවෙදිී අපෙන් බලාපොත්තු වෙන්නේ. නැතුව ප්‍රවට් ප්‍රක්ටිස් එකත් මයි ජේසුයි මගේ ජේසුයි කියලා අපි සිරා සම්බන්ධතාවයක් පමණක් ගොඩ නගා ගැනීම නොවෙයි ප්‍රේමාන්තේනේ. ඉතින් දිලින්දු ජනතාව ගැන අපිට හෙතන්නට දයාවේ ජීවිතයක් ගත කරන්නටත් අපෙන් ස්වමින්වහන්සේ බලාපොරොත්තියවා. අ එනිසා තමයි දිලිඳුන්ගේ ප්‍රයෝජනය සඳහාපි පඩුරක් රැගෙනෙන්නේ. පූජාවට එද්ද අපි බුදලින් අපිදායක වෙනවා ඒ වගේම බඩුබහන්්ඩ අපි අර්ගනයනවා පොත්පත් දිලිඳදු දරුවන් වෙනුවෙන් අපි අර්ගනයනවා. මේක අනිවාර්ය අංගයක් දේව ප්‍රේමය, සහ සහෝදර දයාව. ජංකෝප්තුමා අපිට ලස්සනට උන්වහන්සේගේ ඒ ලිපියේ මේ බව සඳහන් කරනවා. අපි මෙන එකලොත් දෙවිනි පරිච්චේදේ එකේ සිට විසි හතරවිනි වගන්තිය දක්වා දයාව නොපෙන්වූ තැනැත්තාට දයාවිරහිත විනිශ්ෂයක් පැමිණෙන්නේ. දයාව තමයි විනිශ්ේදී ප්‍රධහන නිර්ණයකයක් හැටියට ස්වමින් වහන්සේ අපට දෙන්නේ. දයාව විනිශ්්‍ය පසුබා ජයගන්නයි කියලා අපිට ප්‍රකාශ කරනවා. මාගේ සහෝදරවරුණි තමාට ඇදහිල්ල ඇතැයි යමෙ කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම් ඉන් වැඩක් ඇදද එවැනි ඇදහිල්ලා ෝහුට ගැලවීම ගෙන දෙයිද. එදකොට අපි ස්වාමිණී ස්වාමිණී කියලා යාඥා කරලා අපි මේ පිළිවෙත පමණක් පැවත්වලා අපි අපේ ඒ දයාව නොපානවනං සහෝදරයාට ප්‍රේම නොකරනවා නම් ඒ අදහිල්ලෙ නැති වැඩක් නැති බවනේද අපිට ප්‍රකාශ කරන්නේ. යම් සහෝදරයෙකු සහෝදරියක හෝ ඇඳුම් නැතිව දිනපතා කෑම නැතිව සිටියදී ඔබගේ යමෙක් ඔවුන්ගේ ශරීර අවශ්‍යතා සපයා නොදී ඔබට දෙවිපිහිටයි. උණුසුමට ඇද පැළඳ කාබී සතුටු වන්නයි ඔවුන්ට කියන්නේ නම්. එයින් මොන යහපතක්ද. අඥානය ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්පල බව ඔබ නොදන්නේෙහිද? මනුෂ්‍යයකු දමිටු කමට පමුණුවනු ලබන්නේ ක්‍රියාවලින් බවත්. ඇදහිල්ලෙන් පමණක් නොවන බවත් ඔබට පෙනෙනු ඇත. හුස්ම නැති සිරුර මලසිරුරක් වනසේම ක්‍රියානැති ඇදහිල්ල මල ඇදහිල්ලකි. අවසාන වශයෙන් අපි එක ජොහන් හතර හත්වෙනි පදේසිට අපි මෙනී කරන්නට උත්සා කරමු ජොහන්තුමත් උනාන්සගේ ලිපියේ ප්‍රේමය ගැන අපිට කතා කරනවා ප්‍රේමවන්තේනී අපි එකනෙකාට ප්‍රේම කරමු මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේ ගෙන්ය ප්‍රේම නොකරන්න දෙවියන් වහන්සේ නාදුනයි ද දෙවියන් වහන්සේ ප්‍රේමයය. ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක් නම් අපත් එකනෙක්කාට ප්‍රේම කළ යුතුය. යමෙක් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමී කියමින් තම සහෝදරයාට වෛර කරයි නම් ඔහු බොරුකාරයකි. පෙනෙනෙන සහෝදරයාට ප්‍රේමණු කරන්නාට නොපෙනෙන දෙවියන් වහන්සේට පේ කළ නොහැකිය දෙවියන් වහන්සේට ප්‍රේමකරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතුය යන ආකඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුූ. මම අවරුදු දහටක්තිෙස්සේ ගොඩාක් දයාවේ සේවය කරන පියතුමෙක් ළමයි සිය ගානකට මේ අවස්ථවිදිත් මම අනාත දරුවන් අසරණයෙන්ඒවගේ ආබාධීතයින් මහල්ලන් වෙනුවෙන් ලොකු සේවාවක් කරන වේදනත්මක දෙයක් තමයි අපිට ප්‍රයෝජනයක් නැති අපි පාවිච්චි කරපු දෙයක්දිලින්ඳුන්ට ප්‍රධානය කරලා එමගින් දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට උත්සා කිරීම. අපිට තියෙන අතිරික්තකින් නෙමේ අපි මෙවන් යහපත් ක්‍රියා කළ යුත්තේ අපි පරිත්‍යාගේකින් අප ස්සල්ල කිව්වගේ අපිවම දමනය කර ගැනීමෙන්, අපිවම පූජාකර ගැනීමෙන් අපි යම් දෙයක් ඉතුරු කරලා එයින් තවත් කෙනෙක්කේ ජීවිතේ පෝෂණය කළොත් සතුටු කළොත් එතන තමයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ක්‍රියාවක් සිදුවන්නේ. මේ කාලේ මම අත්දැකපු අත්දකින තවත්දයක් තමයි කොරෝනා වුවදුර නිසා, සියලුම දයා සේවාවන් අත්හිටුවා ඇත. ගොඩක් අයගෙන් අපි ගිහිල්ලා උදව්වක් බලාපොරොත්තු වෙද්දී. එහෙමත් නැත්තා අපිට මෙතෙක් කල් මේ දිලිඳුන් වෙනුවෙන් අපි කරන සේවාවෙදි අපට දායක වෙච්චි අයත් දැන් ඒ උදව් කපාහැරලා තියෙනවා. ඒ සාධාරණ වෙන්නට පුළුවන් එයයාගේ පැත්තෙන් බලද්දී. නමුත් බොහෝවිට අපි කපා හරින පළවෙනි දේ දයාවේ සේවාව බවට පත්වීම තමයි වේදනාත්මකත් දැකිමක් වෙන්න මට ඒ මොකද අපිට ගොඩාක් දේවල් තියනවා තව පරිත්‍යයාග කරන්නට අඩු කරන්නට. නමුත් ඒවා එසේ සිදවෙද්දී දයාවේ සේවාව අපි නතර කලුතින් ඒ දිලිඳන්ට සිද්ධ වෙන දේ මොකක්ද. අපෙන්ම විමසය යුතු ්‍ර්ය තමයි මේකද ස්වමින් වහන්සේගේ කැමැත්ත. එති නේ නිසා අපි දිව්‍ය පූජාවට සහභාගිවෙද්ද මේ සාංගිකත්වය සහභාගීකම වර්ධනය කරගනිමින්. අර සිරස් සම්බන්ධතාවයක් පමණක් නොව තිරස් සම්බන්ධතාවයක් ගොඩනගමින් සැබෑ සභාවක් වර්ධනය කරන්නට අපෙන් වියයිතුූ අපෙන් පිදිය යුතු දායකත්වය පුදන්නටදේවශක්තිය ඉල්ලා සිටිමු ඔබ සැමට ජෙසුපිහිටයි.